चेन्नई विश्वविद्यालय प्रख्यात उपाधि अध्यक्ष महाचार्य राष्ट्रपति देव महाता सेनेट के वन नट की ला टॉपिक का भी निर्वात दे दें अभी बालू महाचार्य राष्ट्रपति देव महाता सेनेट की वन आकार जब मैंने पाठ्यपाल केवल में लंका इतिहास विषय में लंका इतिहास ही अपे लंका इतिहास ही विकृति करना हाल वो आया था समय पुराई दे डिपार्टमेंट लंका महाचार्य देना पंद्रह महाचार्य लंका है जी ना एक शैलिपिया केवला नहीं तुम्हें केवला की ने सीगिरी कुरुगी तुम्हें इद्दान नम दिया हत्या के महाश्रेष्ठ दांती आ किद्दान दिया हत्या के प्रकाश शिल्पत्र का इंस्क्रिप्शन ऑफ सिलोन के ना एक है तुम्हें क्या ना माम में आराम दे सुधा इद्दान सारा सी ये काम कोर इद्दान बाकी ये दिल्ली के ने कर तो कर कर अपु मैं एडवर्ड मुलर रहते हुए पांडी वालों को दो विषय ये वो बहुत बोला मुलास वगैरह तुम के लिए दिए तुमने महत्त्व मैं करने पारे से ना बाढ़ता है ना राष्ट्र में देखा महत्त्व मैं लगा है तुम के दरबार के दरबार खफाल में लगा है तो वो कल मैं याद करता है नहीं शायद बंदा ले हाँ अब उन लोग हद्दार पांडी है බුදුගල සම්බන්ධ කෝරගල මේ සෙල්ලිපිය ඔක්කොම ප්‍රකාශ පිටපත් වෙලා තියෙනවා හැබැයි සෙල්ලිපිය වල පිටපත් නැහැ මේ වචන වෙනස් අර්ථ වෙනස් ඒකයි මම මේ මේ තැන් වලට महत्या मुकद वेन्ने मैं गोड़ा काले की ना वे आई बोल महत्या आई बोल ना आई बोल महत्या ये वीडियो आकर कर दिया ना तुम महत्या इन्ने ये क्या ने बात की बात है ये ना हमें लोग और कर लगती हुआ मैं मांग कर गाड़ी से जाकर मत कुछ मत ओ ये तो फिर मत ये तो मैं दरुआ ये दरुआ दिपाल में दरुआ दारिं बारां के लगा මන් දැක්ක මන් දැක්ක ඒ සෝමාල් රජුලෝන්ගේ සෝමාල් රජුලෝගේ දෙලිපි කියවන්නේ අමුද අපේ කාන්තර දිස්ත්‍රික්කයේ මොරගහ ගන්නේ මහත් එහෙම දිනනවද සමාන්නේ පොඩ්ඩක් මම මේ ටීවී එක බලන්න පොඩ්ඩක් මේක වහන්න ඉතින් මේ එතකොට මේ වීඩියෝ එක වහන්න බැලුවා කතා කරන්න නැහැ නෑ ඉතින් මේ අපි මේ වීඩියෝ එක බලමු මම ඒ වීඩියෝ වල බලමු අහගෙන මොකට බලමු වීඩියෝ දෙකක් දාලා තිබ්බනේ මේ कोरोना थे टीवी के ना ना साल प्रमाण में दिया मैं बालों पर मारते हैं मारते हैं माल दबोटा मेहटुआ इतने ओ ओ इतने मेरा बालों पर मारते हैं मैं अभी तो नहीं हरी मैं मंगे काले ये टाइम में जी मेरा के ना मटे वाला कर्जन वैरी तो मंगे तो अलग अलग निकाल गिरते हैं हमारे यहाँ तो नहीं मार के आना इतने कैमरा මගේ පළවෙනිම ලස්සාව මා දැන් සෙල්ලිපි කියවන්නේ කනේ ඔව් ඉතින් මම මගේ සෙල්ලිපි කියවනවා කියලා කෙරවලා නැහැ සෙල්ලිපි කියවීම මේ පස්සේ මේ ඔබ මේ ලයිට් එක දාගන්න ඕනද ලයිට් එක දාන්න මේ මේ දෙකෙන් දාමු ලයිට් එක එතකොට පැහැදිලි වෙනවද ඔව් ඉතින් මේකේ මහා ඉස්සර ඉතිහාස කතාවක් තියෙන්නේ මම ෆෝන් එකේ මේ කතාව කියන මේ කතාව මගේ දොරකඩෙන් ඒ ගම්බර ළමයා ගත්තේ කී හන්ද පැහැදිලි මදි ඉතින් ඒකවල දැන් මම මේක වහන්නම් මහත්මයා
පොඩ්ඩක් හිතගෙන ඉන්න පුළුවන් හින්දා මම කාසෙට් එක තියාගෙන ලැහැත්තිය. තප්පර දෙන්න මත්ද? ඔව්. දැන් මාත්‍රකලා නැද්ද මෙහෙම තනේ කරහන එක? බෑනේ මත්ද? නෑ. එහෙම තිබුණා නම් හොඳට වීඩියෝ නෑ. ඒක තියන්න මට මේ හොඳට ඉදිරියෙන් මම වීඩියෝ 4-5000 කරන්න ලැහැත්තිලා තියෙනවා. මට හරියට මෙහෙම තනේ කරහගෙන ඉන්න. ඔව්. මේ මගේ තනේ කරාගත්ත එක නේ මෙහෙම දාගෙන මම බෙෂියර් එකක් අඳගෙන පණි කුඩින් මෙහෙම දාගෙන මම වීඩියෝ කරනවා සායකු කරගෙන. කිසි ප්‍රශ්නයක් නෑ. මොකද දැන් මේ රූපය නාලිකාවල් වලත් අපේ වසීගේ නළුව දැන් ගෑනු මෙලා ඇඳුම් අඳගෙන මහා පොන්න ළඟපෑන් තියෙන. එහෙනම් ඊළඟට මම කියන්නේ මම ඒ කාලේ තොප්පි කළ ගියා හමුදාවත් එක්ක යාපන දිස්ත්‍රික්ක පොර හමුදාවත් එක්ක ඇවිල්ලා මාව ගෙදර ගෑවේ හමුදා නැත්තන් ගියේ. එතකොට සෙල්ලිපි කියව ගන්න. ගාලා හදන්න එන්නේ මම බෑ කිව්වා කියලා. ඉතින් තමන්නේ නමුත් මට ඒ ගත්ත ෆොටෝ කැමරා ඔක්කොම හමුදාවල මං ගාව නැහැ. ෆොටෝ ගත්තේ. ඔව්. එතකොට හමුදාවෙන් එක ගියයි කිව්වම හමුදා කියන්නේ බොරුනේ. පොදු කුඩු ඉරිප්පු කැම්ප් එකේ එවකට එවකට මහා යුද්ධේ වුණාට පස්සේ ප්‍රභාකරන්ගේ රෝහල අයිති කරගත්ත භූමිය හදපු මත මතය හරිය 625 වෙනි පාබද මහා සේනාංකේ මූලස්ථානය එතන මුළු හමුදා කඳවල බාරව හිටපු ප්‍රධාන කෙනා බ්‍රිගේඩියර් වැලිකර කියලා මහත්මයෙක්. එතුමාගේ උපංගම පාදුක පැත්තේ. හොමගම දිස්ත්‍රික්කේ කොළඹ දිස්ත්‍රික්කේ හොමගම පැත්තේ පාදුකේ. එතකොට එතන CEO වශයෙන් සමස්ත වශයෙන් මේ ක්‍රියාදාමයන් මේ පුරාම කොටි විසින් විනාශ කරපු මේ දේවල් නැවත ලංකා සිතිමල දාන්න හමුදාව හරහා ඒ කැම්ප් එක ඉඳගෙන කළේ CEO වශයෙන් වැඩ කළේ මේජර් සූර්ය බණ්ඩාර එයා පොගොඩ පැත්තේ. එයා තමයි වාහනේ වල මාව අරගෙන ගිහලා මම කතියක් සිටියා ඒ කැම්ප් එකේ. දැන් අපි හැමතැනම කැම්ප් වල ඉඳලා මේවා කළා. හැබැයි මට ලායක පොපේ දක්වා. ඒක කිසිම ගැලවෙන්නේ නැහැ. දැන් මෙහෙන් බලාගෙන ගියා මම ඒ කාලේ තොප්පි කළ ගියා. ඔව්. එතකොට මම තොප්පි කළ ගියලා මහත්මයා තොප්පි කළ ඉඳගෙන දැන් පම්පි කරනකොට මෙහෙම බංගුර වාඩි වෙලා ඉන්න මහත්මයා. ඔව්. ඉතින් ඔබතුමාට නම් දුර තියාගෙන අල්ලන්න පුළුවන් මට තියෙන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? මගේ අර පරිවඩ ගහලා මයික් එක නැතිනම් මගේ කන නැතිනම් පුළුවන්. කන නැතිනම් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ටිකක් ළඟ රෙන්නම්. ඔව් ඔව්. ඒක නේද? ආයෙනකොට මහත්මයා මයික් යකේන. මයික් යකේන. එතන මහාචාර්ය රාසෝමදේව මහත්තයා සෙල්ලිපි කියනවා කියලා ලංකාවේ කිසිම කෙනෙක් මම දන්නේ නැහැ සෙල්ලිපි කියෝ බව. ඇත්තම බොරු කියන්නේ මොකද? ලංකාවේ ජීවත් වෙච්ච කිසිම කෙනෙක් සෙල්ලිපි කියෝ බව මම දන්නේ නැහැ. මම හිතාගෙන හිටියේ සෙල්ලිපි කියවන්න බෑ කියලා මේ කාටවත්. ඇත්තම. මං ඒ කාලේ කට්ටියල බැන්නා මේකේ සෙල්ලිපි කියවන්න බෑ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්ට වන් එන හැම කිසිම කෙනෙකුට මහාචාර්ය සෙන්බත් ප්‍රාණායකට පුරායිදී අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය සෙන්බත් ප්‍රාණායක කියන දෙලිපි කියවන්න බෑ කියලා මම කිව්වා. ඒකට අභිලේඛන නානක අධ්‍යක්ෂිකා මානිරායක කියම කියවන්න බෑ කියලා මම කිව්වා. මොකද හේතුව මේ පුරාවිද්‍යාඥයෝ ඔක්කොම කියලා කියන්නේ මහත්තයෝ හැම කෙනෙක්ම කියන්නේ සෙල්ලිපි ගාවට කියලා සෙල්ලිපි කියෙවේ පරිණිතම් මහත්තය කියලා. නමුත් පරිණිතම් මහත්තය එක සෙල්ලිපියක් ගාවට ගිහිල්ලා නැහැ. මොකද ඒ කියවපු සෙල්ලිපි ඔක්කොම 1880 අසූතුනේ ඉලා අසූහතේ ප්‍රකාශනපත් වෙච්ච එංගලන්ත ප්‍රකාශනපත් වෙච්ච පුරාණම සෙල්ලිපි කියන ඈ පුරාණම සෙල්ලිපි කියන මට මේ ඉංග්‍රීසි වැදින්න මහත්මේ පොත්වල නම් කියන්න බෑ. ඔබතුමා කැමරාව අරගෙන නෝන්නේ මම ගමන්නේ නෑ. මට බොමට්ට කැරි මහත්මේ මම නිර්වචින් ඉන්නේ මහත්මයා. ඔව් මම නිර්වචින් ඉන්නේ නේද මෙන්න මේ පොතේ කියන මහත්මේ ඔක්කොම මට ඉංග්‍රීසි වැදින්න මහත්මේ මෙන්න මේ නම කියවන්න. Ancient inscription in Ceylon. Dr. Edward Muller. Ah, Edas. Edas atasiya asu tune. Ah, na. Me asu tune prakashan patte je dine ne. Oh. Meka liyan no eka kalin ne. Oh. Eka nisa me wacana mokak mathi a ingiri yana. Ancient inscription. E kiyanne Lankawa aaryama sellipi. Oh, oh. Purana sellipi. Me meka kiyana wacana mokakda? Ancient kiyanne purana. Ah, purana sellipi. E kiyanne බුද්ධ කායයට පෙර රාවණයිගේ දෙන්නේ. එහෙමයි එන්නේ. පුරාණ කියන්නේ. දැන් එහෙම තමයි කියන්නේ. මේ විවාහවාදේ පුරාණ නෙමෙයි. ඔව්. පුරාණ ගම්ප කියන්නේ. ඍග්වේදය. විෂ්ණු පුරාණය, දේව පුරාණය, අර පුරාණය, මේ පුරාණය කියලා පුරාණ 10ක් තියෙනවානේ. ඒවා පුරාණ. එතකොට අවුරුදු 5000ක මෙහා යුගයේ. ඔව්. එතකොට මේ මානසික මේ කියන්නේ 5000ක මෙහාද? තෙල්ලි පියා කියනවා 5000ක මෙහා. අවුරුදු 7500යි. කාශ්‍යප බුදුහාමුදුරගේ නමින් බලංගොඩ තෙල්ලි පිටුනක් තියෙනවා. එකක් තියෙන දිය ඉන්නේ අනික තියෙන කිලිමකුල කොල්ලේ අනික තියෙන්නේ බුදුගල මේ බුදුගල සම්බන්ධ කූරගල මේ සෙල්ලිපි ඔක්කොම ප්‍රකාශනපත් වෙනවා. හැබැයි සෙල්ලිපි වල පිටපත් නැහැ
වචන වෙනස් අර්ථ වෙනස් ඒකයි මම මේ මේ තැන් වලට ගියේ තොර කිලිමාකොල්ල ගොල්ලේ ගිහලා මම මහා උස නැගලා මට කරගන්න බැරුවා මම ඉතින් අහව ඇන්න හරි රාජසමද මහත්තයා ගිහින් තිබුණා දැන් අපි බලමු රාජසමද මහත්තයා ටොප් එකල ගියා මේ ටොප් එකලද මේ ආවෝ මේ ටොප් එකල ආවා දැන් මේ ටොප් එකල ගිහිල්ලා ටොප් එකල ගිහිල්ලා මෙතුමා ඒ නරක මොල්ලේ සෙල්ලිලි පිටවත් කරනවා අපි මේක බලමු දැන් මේ මේකේ මාතෘකාව මහත්තයා මොකද රීඩින් ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඒ කියන්නේ සෙල්ලිපියක් කියවමු කියන්නේ සෙල්ලිපියක් කියවමු එතකොට ප්‍රොෆෙසර් රාජ් සෝමදේව ඈ ඔව් මේක දාලා තියෙන්නේ 2020 ඔක්තෝබර් 18 වෙනිදා තමයි ලෝඩ් වෙලා තියෙන්නේ YouTube එකට හරි ඔව් දැන් මේ වීඩියෝ එක බලලා තියෙනවා 3700ක් views තියෙනවා ඔව් එතකොට reading inscription සෙල්ලිපියක් කියවමු ප්‍රොෆෙසර් රාජ් සෝමදේව history ටියොම් महात्म्या අක්කර 100000 දාන තියන වලවක කුමාරියාම කියන කතා කරලා කිව්වා සෙල්ලිපි කරගන්න කියලා බරඳන් රාජසමද මහත්තයගේ පන්තියට ගියාද ඔව් මාස දෙක තුනක් ගියාද එක අපරයි ගියන්නේ එපා වෙලා ඇවිල්ලා දැන් මම හමුදාවත් එක ගියාම කැලේදී මම එවලෙම හමුදායි ඔක්කොරම සෙල්ලිපි ගියා දෙනවා මේක මේ දියන්නේ අයන්න මේ දියන්නේ නියන්න මේ දියන්නේ කයන්න මේ දියන්නේ තයන්න එතකොට අනිත් කට ඒ අනිත් කට එදා සොයන්න महाराजी කරලා තියෙනවා සෙල්ලිපියක් අකුරු ලියලා තියෙන්නේ මෙහෙම අපේ මොසින් එක අකුරක් අපේ ලියලා තියෙනවා අනික අනිත් පැත්තට උඩ යට කරනවා ඊළඟට හරහට ලියනවා එතන අකුරු ටික උඩ යට කන පිට හරහට පෙරලා පුදුම ඉත මම දැක්ක ලංකාවේ දෙන අකුරු සම්පූර්ණ ඉතින් එක එක විදිහට ලියපු සෙල්ලිපියක් තමයි ඉතිහාසය බෙරවකම තියෙන්නේ හොනේ එතකොට ඒවැය අත්පිළිපත් අපි ගත්තේ ඔක්කොම තියෙනවා මම ඒ කාලේ වයි ප්‍රකාශනෙත් පත් කළා ඉතින් මම ලං සෙල්ලිපියක් කියවන්නේ එහෙමයි ගලට ගියා අකුරෙන් අකුර කියවනවා දැන් මුළු ලංකාවේ ජනතාව ලෝකේ ජනතාව හිතන් ඉන්නවා මහාචාර්ය පරණිසල් මහත්තයා දෙලිපි කියවුවා කියලා. ඔව්. මං කියනවා මහාචාර්ය දෙන්නක් පරණිසල් මහත්තයා ලංකාවේ තියෙන එක සෙල්ලිපියක් කියවලා නැහැ. එතුමා කියවලා තියෙන්නේ සීගිරි කුරුටුගි. එතුමා 1977 මහා ශ්‍රේෂ්ඨ දන්තයක් 1971 ප්‍රකාශල් පත්තලා ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් කියලා. ඒක එතුමා කියනවා මම මේ වරන්දියේ සුද්ධ 1801 අකෝර 1832 කියන එකත්කම කරතරපු මේ එඩ්වඩ් මුලර් රැතුළු මේ පඬිවරුන් සුද්ධෝ විසින් ලියපු පොත්වල මූලාස කියලා එතුමගේ ලිපියේ තියෙනවා මම ප්‍රධාන පෙළලා තියෙනවා ඔව් එතකොට අපි දැන් පැහැදිලිව බලමු එතකොට මට දැන් ඕනේ කරලා තියෙන්නේ මහත්මයා මේ 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 වීඩියෝ එකට මේ මේ වීඩියෝ එක තියෙනවානේ ඔව් මේ මම හදන වීඩියෝ එකට thumbnail එක දාන්න ඕනේ මොකක්ද දන්නවද महाचार्य රාජසෝමදේව महता तोपिकलती निर्वचिन दुआय मातुका होंगे अबे इधर का नहीं हमें अपन दान रहे महाचार्य सर महा कैलनिया विश्वविद्यालय पुराविद्या पच्चास उपाधि अध्यायांते ज्येष्ठ महाचार्य सम्मान सहित का आचार्य पुराविद्या का आचार्य රාජසෝමදේව महता तोपिकल හමුදාව සමග ගිහිල්ලා වතුරේ එලීගෙන ටැබ්බල ගිහින් ට්‍රැක්ටර වල ගිහිල්ලා බොහෝ දුෂ්කර ගමනක් ඒක ඒ කිරිම හොඳයි ඒක කිරි ගැල්ලුවන්නේ අපි අගය කරනවා එතුමා සෙල්ලිපි කියවනවා මම දැක්ක ආකාරයට මම වීඩියෝ කරන්නේ මහාචාර්ය රාජසෝමදේව මහත්තයාගේ පාරවල් ආයේ මගේ පොඩි පැටලි ලකුණා තමයි මගේ රාණිකාවනේ මගේ වීඩියෝ කරන්නේ වාහක බලා ගන්නවා බලලා මම කියන දේ ඔබ හරියට තෝරගන්න කවුද කියලා කියලා මම එතකොට කැලණිය විශ්වවිද්‍යාලේ පච්චා සුභාදී අධ්‍යාපන මහාචාර්ය රාජසෝමදේව මහතා
සෙල්ලිට කියවන්නට ගිහිල්ලා තොප්පි කරදී නිරුවත් වෙයි. දැන් අපි බලමු මහාචාර්ය රාසෝදේ මහත්තයා සෙල්ලිට කියවන ආකාරය. මොකද හේතුව මම මේක මගේ ටීවී එකෙන් වීඩියෝ කරන්නේ. මේ මගේ ටීවී එකේ වීඩියෝ කරන්නේ මගේ වීඩියෝ එකේ. මේක YouTube එක අහලාගත්තොත් මේක මහත්තයෝ රයිට් මොකද්ද කියන්නේ? කොපිරයිට් එක මොකද්ද කියන්නේ? ඒකල ඒක නා අපි දැන් බලමු. එතුමා දැන්
එතකොට මේ දැන් මේ ඉතින් මේ සෙල්ලිපි තියෙනවා ඒ තරමට මේ රටේ කතා කරන්න දේවල් නමුත් ඒ සෙල්ලිපි පිළිබඳව කතා කරන්න ගියාම මම මේ ඔබතුමා මේ වීඩියෝ එක දිහා අල්ලන්නේ මම කැමරාවට අල්ලන්නේ නැහැ ප්‍රශ්නයක් නැහැ මොකද කාලයන්නේ මගනේ නේද මේ එතකොට අපි බලමු 70 කීයද මේ ටොපික් වල තියෙන්නේ කියලා මට දැන් මතක නැහැ එතකොට 72 ටොපික් වල කියලා මට දැන් මතක නැති වෙනවා එතකොට මේ लंका इतिहास නව සඳහන් වෙන්නේ නැති රජවරයෙක් ගැන හොඳද? එතකොට ඒ රජුමගේ නම සඳහන් වෙන්නේ නැහැ. හරි. මේ එතකොට ඒක නිසා මේ නම සඳහන් වෙන්නේ නැහැ. ඉතින් අපි මේ නම හොයාගන්න බැ කලින්ම මොකද්ද කියලා. ඒක නිසා එතකොට ඕන්න තියෙනවා. එතකොට අපි බලමු මේක පොඩ්ඩක් ගිහිල්ලා. कौमारी विशेष लसन එතකොට මේ කාල ජනපාවන කියා දෙන්නු දැන් මෙතුමා කරන්නේ මෙතුමා කලින් මේ කවුරුත් කරන්නේ මහත්තයෝ මේ අපිට ඉතිහාස කියා දෙන්න හදනවා නෙමෙයි මේගොල්ලෝ කරන්නේ මේගොල්ලන්ගේ ආචාර විපාදි පාස් කරගන්න ගවේෂණය කරනවා හරි එතකොට ආචාර විපාදි ගන්න ගවේෂණය කරනවා එතකොට මේක මේ දැන් මෙහෙම අකුරු තැනින් තැන කියවම් මහත්තයෝ කාටවත් තේරුම් ගන්න බැහැ राजा
මේක මහත්තයා ඉතින් කියවනවා. එතකොට හෙල්ලිපි කියවනකොට මේ හොඳයි ඇත්තෙන්ම. මෙතන හෙල්ලිපියක් තියෙනවා මහත්තයෝ. පිටපත් කළා ගන්න. මට ඔය පිටපත් කෙරීමේ දැනුම නැහැ ඒක නිසා මට මේ. එතකොට මේ අපි ඒවට අවසර නැහැනේ. එතකොට සාමාන්‍ය අපි අය තිසේ පුත තිස අයනේ කාර්යතේ තුනුපත්ත රතු පාට සකස නමුත් මේ වල ලාංඡන අතර රේක ලාංඡනය මන පදතනේ ක්ෂණයකින් තමයි මේක පුළුසු කියලා කියනවා. එතකොට මේ රේක ලාංඡනය කියන්නේ සුවස්තිකේ තියෙනවා. මේකට කියනවා කාල රක්ත වර්ණ වළං කියලා. අපි පිට කලින් වෙනස් කරනවා මේක කියලා. එතකොට මේ කාල රක්ත වර්ණ වළං මේ එතකොට මේ ලංකා ඉතිහාසයේ සඳහන් නොවන හරි ලංකා ඉතිහාසයේ සඳහන් නොවන මේ රජ පරිත්‍යාගයන් තමයි සඳහන් වෙන්නේ මේ 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 මේක. ඒ කියන්නේ උපරජ උපරජ මේකේ ලිපිය තියෙනවා තියෙනවා. අපි මේවා කවදා හරි මේ මේ සමස්ත ජනතාවටම මේ කියවන්න මේ රාජසෝමනේ මහත්තයා පොතක් ලියලා පොත පිටකලාන පස්සේ බලන්න පුළුවන්. එතකන් කාටවත් මේවා බලන්න හම්බෙන්නේ නැහැ. මේවා කිවන්න හම්බෙන්නේ නැහැ. එයා එක්කගේ බෝල බාරින් ගා පුළුවන් ඉන්නත්. ඒකේ ප්‍රේක්ෂකයන්ට බලා ගන්නත් එක මේක තව පාරක් කියමුද පැහැදිලිව අහුන්නේ අර වීඩියෝ එකක් කියන්න. ඒක නිසා මේ මේ මම ලියාගෙන තියන සටහන හොඳේ. උපරජ පුත අය අබයේ අය අබය පුතේ අය තිසේ පුත තිස අයන අයනේ කරිතේ සගස. ඊට පස්සේ රේක ලාංඡනය තියෙනවා මේ ලාංඡනය. ඊට පස්සේ මන පදසනේ තියෙනවා මේ රේක ලාංඡනය යටින් තියෙනවා සුවස්තික ලාංඡනය. ඉතින් මේ රජතුමා කව ඒ කියන්නේ මේක පැහැදිලි කරන්නේ මේ 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 මනාපදර්ශන ගල්ලෙනක් හදලා පූජා කරවලා තියෙනවා මේ සංඝයාට මනාපදර්ශන මනාපදර්ශන ලෙනක් කරලා සංඝයාට බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට පූජා කරලා තියෙනවා කරිතේ කරවලා තියෙනවා තිස අයන කියන කෙනා. මේ තිස අයන කියන කෙනා මේ එයා හඳුන්වන තිසායන් හඳුන්වන්නේ එයාගේ තාත්තා අය තිස කියලා. අය තිසේ කියලා. එතකොට අය එයාගේ ආතා අය අබේ කියලා කියනවා. එයාගේ තාත්තාගේ තාත්තා. එතකොට අය අබේ කියනවා අය අබේගේ තාත්තා උපරජ්ජුරුව කියලා. නමුත් උපරජ්ජුරුව පිළිබඳ මේකේ කතාවක් නැහැ. උපරජ පුත අය අබය පුතේ අය තිසේ පුත තිසායනේ කරිතේ සගස ලාංඡනේ. පරම්පරා හතරක් ගැන කියනවා. හතරක් නේ මම ලියාගෙන ඒවා මගේ ඒ කාලේ මම හදාගෙන ආවත් ඒවත් තියෙනවා. ඉතින් මේ මේ පුරාණ යුගයේ මේ ඒක නිසා දැන් මහත්ය වීඩියෝ එක කීයක් වුණාද? දැන් මම මේ කිව්වේ එකයි. දැන් මම රාජසෝමදේව මහත්තයාව මොකද කළේ? 30ක් විනාඩි 30ක් විතර කරලා දෙනවා මම. ඈ විනාඩි 30ක් විතර කරලා දෙනවා. අපේ මේ පැත්තට දරවන්නේ කොමාරි මහත්ය රාජසෝමදේව මහත්ය මේ කොප්පි ගන්නේ මම නිරුවත් කළා. ඇයි සෙල්ලි දිගවන්නේ? වැසි බැඳ ගලේ වැසි බැඳ ගලේදී සහ තොප්පි ගල මේ 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 තොප්පි ගල මේ නෙරකේදී මොකද මොකද කියන්නේ කියලා තොප්පි ගල අදාලා ඒ සෙල්ලි කිව්වේ ඔන්න මම ඔයගොල්ලන්ට පෙන්නවා මහාචාර්ය රාජසෝමදේව මහත්තයා දෙන්නේ කියන ආකාරය. ඒක නිසා මම කියනවා මහාචාර්ය රාජසෝමදේව මහත්තයා තොප්පි ගලදී නිර්වත් වෙයි. ඒක සාමාන්‍ය අහවල් දෙක ඔයගොල්ලෝ තියෙන්නේ කරන්නේ. මොකද මගේ වීඩියෝ තියෙනවා හැමතැනම කියලා මම ගල් දෙන්නකොට අපිට ලාන් කියනවා. ඒක නිසා අපි දැන්ට මේ වීඩියෝ එක මෙසේ නවත්තලා ටීවී එකක් නවත්තනවා කියලා අපි වෙන වීඩියෝ වෙන සාකච්ඡාවක් කරමු. ඔව්. හරි. මේක නවත්තන්න.
හරි මාත්‍ය හරි දැන් කලින් මම කියලා හරි ඔන්න දෙලිලි කියවන්නේ මුල්ල කියලා දෙලිලි කියවන්නේ මෙහෙමයි ඔව් ඒ නව ටෙම්පලේ කිලෝමීටර් 21ක් අපේ රප් කලාව ඇතුළට යන්න අවශ්‍යයි ආයි වගේමයි ඒ ස්ථානයේම තිබිලා තවත් සෙල්ලිපි 6ක් අපි පිටපත් කළා එතකොට ඒ 6 අයිති වෙන්නේ වෙනත් කාල පරිච්ඡේද වලට ක්‍රිස්තු වර්ෂයෙන් 3-4 ක්‍රිස්තු වර්ෂයෙන් 5-6 ක්‍රිස්තු පූර්ව 250 ඒ වගේ කාල වලටයි ඉතින් සෙල්ලිපි අපි පිටපත් කරලා තියෙනවා ඉතින් අද මේ අපි මෙතන වැසි බැඳගලට ඇවිල්ලා අපි මේ පිටපත් කරපු ශිලා ලේඛනයේ සෙල්ලිපිය අර ඒ අපි මෙතෙක් පිටපත් කරපු ලයිට් ගියා රාසෝපදේ වහන්සේගේ වේලාව නරකමත්ද මගේ වේලාව නරකමත්ද මන් දන්නේ අපිට විදුලිය ගියා ඉතින් මම මේ දැන් ඔයාලට පෙන්නුමේ මේ මේ රාසෝපදේ මාත්‍යා සෙල්ලිපි කියවන්නේ उपराजपुत्र මාදනකන්ද අම්පාරේ උගන නෑල්ල කඳු මුදුනේ එකක් තියෙනවා අනික තියෙනවා මාදන ගන්න මේලත් මේ වගේ ලාංඡන තියෙනවා මෙච්චර කෙලිලි ගාට කිසිම කෙනෙක් ගිහිලා නැහැ ඉතින් ඒ වගේ මම 2000 හෙදි ඒ කාලේ චන්ද්‍රිකාට කියලා විදේරත්ට කියලා මේ සෙල්ලිපිය පිටපත් කරන්න කියලා යව්වා පණිවිඩේ ලිඛිතව දුන්නා නමුත් ඒ සෙල්ලිපිය තාමත් අම්පාරේ මොල්ලු කුළුළු මලේ එක පිටපත් දුන්නේ නැහැ මට අද අහන්න හම්බුන රාජසමද මහත්තයාගෙන් යම් විශේෂයක දෙයක් ඉදිරිපත් කළාම වාර්තා වෙන්න අවුරුදු 25කට යනවා කියලා. ඉතින් දැන් රාජසමදේ මහත්තයා මේ කරන පරීක්ෂණ වල වාර්තා වෙනකොට රාජසමදේ මහත්තයා මැරිලා ඒත් මගේ දරුවන්ගේ දරුවොත් කපාද මැරලා එතකොට ඕක තමයි ඇත්ත කතා. ඒ නිසා පුරා විද්‍යාව කියන්නේ පට්ටපල් කෙබල මේ ලංකා ඉතිහාසයේ විශේෂයෙන් මේ ලංකා ඉතිහාසයේ අපේ ලංකා ඉතිහාසය විකෘති කරන හදපු ආයතන තමයි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව. එහෙනම් මාත්‍යෝ මම නවතින්නම් ආයි බොහෝ ඒවා ඔබතුමාට අපි ඊළඟට දෙවෙනි වීඩියෝ කරමු. මේ වීඩියෝ මම ඉදන් විනාඩි 30ක් 35ක් විතර ඇති. හරි. ආයි බොහෝ